අයිබෝන් අද වීඩියෝ එක අරගල තියෙන්නේෙ අධපූජ්‍ය වාර්ය පොල ශ්‍රී සුමංගල හිමි ගැන. අපේ ඉතිහාසය පුරා විටින් විට අමතක නොකළ හැකි මහා සංඝ්‍යයා වහන්සේ බිහිවිය. සමහරු අද්විතය ධර්මඥානය නිසාද. සමහරු ධර්මචතුර ධර්ම දේශකත්වය නිසාද. සමහරු භාවනාවෙන්ලත් ප්‍රතිඵල නිසාද. සමහරු එතුමන්ලා වහන්සේලා ලියු. ධර්ම ේඛන නිසාද අමතක කළන හැක. නිර්බීතත්වය ගැන ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා නම් අල්පය බුද්ධාගම වෙනුවෙන් ජීවිතය පවා පරදුවට තැබු එක භික්‍ෂූන් වහන්සේ කෙනෙක් නම් වාර්රියපොළ සුමංගල හිමියන්නය. ඉංග්‍රීසිීන්ගෙන් කොඩිය බිමට ඇද නැවත සිංහලකොඩිය එස වූයේත්. දළදා වහන්සේ ඉංග්‍රීසිීන්ට අයිති වන්නට නොදී. සිංහලයන්ට ගෙන ගොස්ති සිරගත වූයේෙත්, වීරයන් වහන්සේය. ලක්දිව අයිතිහාසික මෝලාශයන් පිරික්ෂීමේදී දුටුගැම්මනු රජතුමාගෙන් පස්සු එදා සටසය පහළව දක්වා කාලය තුළ කලින් කළ පැවති නිදහස් අරගලවලදී මහා සංග පීතූුවරුන්ගේ නල දායකත්ය අති මහත්තය. වළගම්බා රජු සමයේ පූජ්‍ය තිස්ස හිමිපානන් රාජසිංහ රජුපාලන සමයේ පූජ්‍ය දීගහිමිපානන් ීතාවක රජුසාමයේ පූජ්ජ රථන සේකර හිමිපාණන් වැනි සංගපීත්‍රවරුන් පිළිබඳ ඉතිහාසය කරුණු අනාවරණය කරයි. පූජ්ජ රමුවැල්ලේ රථන ජෝති හිමි පූජ්ජ පොතුහැර රථනපාල හිමි පූජ්ජ කනු මලේ දම්ම දස්සී වැනි හිමිවරුන් නිදහ සටනය පෙරමුණු ගත් තවත් භික්‍ෂූන් වහන්සේලාය. සීරුදනා වහන්සේලා අතරින් වාර්ය පොල ශ්‍රී සුමංගල හිමිපාණන් නිදහ සටනේ කැපී පෙනෙන මහා හිමිනමකිින්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාර්ිය පොළ ගමෙහි එද්දා සත්සය අනෝපහ වසරේද බමුණු කොටු වේරාල හාමිගේ කිරිහාමි නමින් උපතලද මුන්වහන්සේගේ පියා හේරත් මුදියන්සේලාගේ බමුණු කොටු වේරාලවිය වයිස ොලහිදී පමණ පූජ්ජ නාවින්නේ ධම්මදස්සී ස්වාමීන් වහන්සේගේ අධීක්‍ෂණය. සියම් නිකායේ අස්කිරි පාර්ශවයේ භික්‍ෂුවක් ලෙස ශ්‍රමණභාවය ලැබීය. ඉක්මනින්ම උපසම්පදාව ලැබු හිමිියෝ. වාරිය පොල ශෛලතලා රාමය දැන් ශ්‍රී සුමංගල පිරිවෙන් රජ මහා විහාරය ලෙස හැඳින්වෙන විහාරයේ අධිපති ලෙස කලක් කටයුතු කළේය. අස්කිරි නිකායේ, අනුනායික දූර්රයක් උන්වහන්සේට පිරිනැමුණු පසු ශ්‍රී දළදා මාලිකාවේ කටයුතු බලාකයා ගැනීමට මහනුවරට යන්නට සිදුවිය. මේ වකවානුවේ කඳුරට රාච්චේ බොහෝ ව්‍යාකූල ස්වභාවයක් තිබිණේ. ලන්දීසින්ගෙන් පසුව පහතරට ලංකාව අල්ලා ගෙන සිටි ඉංග්‍රීසින් එද්දා සටසියතුූන්නේේ ජනවාරි තුන්වෙනිදා සිට උඩ රට ආක්‍රමණය කරන්නට පටන්ගති සහසුන හිමිව සිටි අසිංහල රජුගැන බොහෝ ප්‍රධානින්තුළ නොකමැත්තක් වහ. පිළිමතලාවේ නිළමේඇතුළු සමහර නිළමේවරු. අසිංහල නායක්කර් වංශික රජුගැන තිබු අප්‍රසාතය නිසා රාජසිංහ රජු පලවා හැර ඉංග්‍රීසිීන්ට රට බාර දෙන්නට එකඟ වූහ. අවිස්සාවේල්ලේදීමේ දෙපාර්ශවය කළ රහස් සාකච්ඡාවල පලය ලෙස එද්දාස අඩසිය පහළවේදී, ගිවිසුමක් අත්සන්කොට, කන්ද උඩ රට සිංහල රාජ්‍ය ඉංග්‍රීසි ආණ්ඩුවට අයිතිකර දෙන්නට පිල්ිමතලාවේ ඇතුළු පිරිස කටයුතු කළෝය. ගිවිසුම අත්සන් කරන්නට යොදාකෙන තිබුණේ මහනුවර මගුල් මඩුවේදීය. උත්සවය තිබුණේ ගිවිසුම අත්සන් කිරීම සඳහාය. උත්සවයට ලැහැස්තිවන්නට ඉංග්‍රීසි හමුදාව එම බිමේ, ංගලන්තයේ කොඩිය ෝසවා තබා තිබිණි මේ ගිවිසුම ගැන අකමැත්තෙන් දින ගණනාවක් සිටි වාරිය පොල සුමංගල හිමියෝ දළදා මාලිකයට උදැස්සන වඩිත්ති දැක්කේ මහමළුුවේ ලෙල දෙන ඉංගීසි කොඩිය එය දැක බොල අර රටපාවා දෙන ගිවිසුම අත්සන් කරා දැයි එහි හුන් සිංහලයක්්ගෙන් විමසීය වම නැතහා මුදුරුවණයකී ඔහු එහනම් කොහොම දර පරසුද්දාන්ගේ කොඩිය මෙතන උත්සල තියෙන්නේ නියමිත මුහොර්තයට දෙපක්ෂය විසින් දෙරට ජාතික කොඩිය අහසට නැගීමට තීරණය කොට තිබුණේ දෙපක්ෂයේම එකඟතවෙනි ඒත් නියමිත වෙලාවට මිනිත්තුවකට වූවද පෙරාතුව ඉංග්‍රීසියේ කෝඩිය ඔසවැමින්. මහත් විසමාචාරයක යෙදුණු. සුදු නිල දරයකගේ මෙම නොහොබිනා ක්‍රියාව දැක. ඒ වනවිට සිදුවනට යන මෙම කේදජනක සිද්ධියෙන් කම්පනයට පත්ව තේවා කටයුතුවලින් මදක් බැහැරව සිදුවන ක්‍රියාදාමය නිරීක්ෂණය කරමින් සක්මනෙහි යෙදී සිටි දලදා තේවාබාර, දැඩි ආත්ම විශ්වාසයෙන්, ජාත්‍යනුරාගයෙන් තෙදවත් වූ වාර්යපොල සුමංගල නායක ස්ෝමිින්දයන් වහන්සේගේ අභීත අනි භවනීය, කේෂර සිංහරාජයකුගේ ලීලාවෙන් එක්වරම වේගයෙන් පියවර මනිමින් එතැනට සැපත්ව ඉංග්‍රීසිී කතිරකොඩිය පහත හෙලා සිංහ කොඩිය අහසට එස වූයේ මෙසේ සිහනාද දෙමිනි. ොපට තොපේ කෝඩිය දැන්ම කෙසේවත් මේ කන්ද උඩරට ඔසවන්නට නීතියෙන් ඉඩක් නැහැ. තොපට මේ නියමය කළේ කෞද මේ සිංහල රට. තවමත් මේ රට තොපට බාර දෙන්නට බැහැ වෙලාව පැමිණෙනතුරු ඉවසන්නට තරම් ආත්නවීශ්වාසයක් සුදු ජාතින්ට නැද්ද. ජාතිකැහැගේ උත්සන්නවීමෙන් තර්ජන සවරූපය ප්‍රශ්න කළහ. අනතුරුව උන්වහන්සේ ඉංග්‍රීසි කතිරකොඩිය පහතට ඇද තවත් කන්ද උඩරට නීත්‍යානුකූල බලයහිමි සිංහල ජාතියට බව පවසා මහත්සේ උද්ඝෝෂණය කරන්න ඩෝහ. සිංහල කොඩියේස වූහ. නියමිත වෙලාවට පෙරාතුව කොඩිය නොයසිය යුතු බවට. කරුණු ගෙන හැරපෑහ. ඉංග්‍රීසි හු වහා නැමතුනහ. තම වරද තේරුම් ගත්හ. ඇහැලේ පොල නිලමේ ඇතුරු. උඩරට නිළමේවරු වහා එතනට එක්කූහ. බොහෝ භික්‍ෂූන් වහන්සේලාද රැස්සූහ අනතුරුව දෙපක්ෂය සමතයකට පැමිණ නියමිත වෙලාවේ ඉංග්‍රීසි සිංහල කොඩි නැවත අහසට ඔසවා ගිවිසුම ප්‍රකාශයට පට්කරන ලති දළදා වහන්සේගේ අයිතිය රටේ අයිතිය සංකේතවත් කරන බව ආදිය සිට ලංකාවේ රට වැසියන්ගේ විීශ්වාසය විය ඉග්‍රීසින් විසින් දළදා මාලිකාාවේ තිබූ ධන්ත ධාතුන් වහන්සේ පහර පැහැරගෙනයාාවැයි කතා පැතිරෙන්න්නට විය. එය අසා සුමංගල ස්වාමීන් වහන්සේ ඉතා කණස්සල්ලෙන් සිටියය. කෙසේ හෝ දළදා සමිඳන් ආරක්ෂා කරගත යුතුයයි උන්වහන්සේ තීරණය කළේය. එදදා සටසය දහාටේදී බ්‍රිතානය පාලනයට එරෙහිව මධ්‍යම කඳුකරය ආරම්භ වුණු ඌූව කැරැල්ල මෙහේ වූයේ කැප්පිටි පොළො නිලමේය. උන්වහන්සේ කල්ලයල් බලා දිනෙක දළදා වහන්සේ සිය සිවුරයේ සඟවා කෙන හඟුරන් කෙතට පලාගියය පසුව දේශප්‍රේමී කැරැල්ල මෙහය වූ කැප්පිටිපොල දිසාවයට බාර දෙන ලදේ. ධන්ත ධාතුන් වහන්සේ තමන්ට අයත් වූ බව කැරැල්ලට එක් වූ සිංහලයන්ගේ සිත්වලට මහා දෛරයක් ඇතිකළේය. ඕවුන් ඉංග්‍රීසි හමුදා සම්ග කළ සටන් කිහිපයකින්ම දිනුවෝය. කෙසේ වෙ තත් සිංහල දිසාවය කෙනෙක් දුන් ඔත්තුවක් කනුව මාතලයේ ප්‍රදේශය දේශ ප්‍රේමීන්ගෙන් ස්ථානයක් වැටලු ඉංග්‍රීසින් දළදා වහන්සේ වසර එද්දස් අඩසේ දහට දිනෙක දළදා වහන්සේ නැවත තමන් සතුකරගත්තෝය. සුමංගල හිමියන් සිරපාරයටගෙන රාජ්‍ය ද්‍රෝහී චෝදනාව සම්බන්ධයෙන් වරද කරුකොට යාපනයේ බලකොටුව බධනා ගාරයේ සීරගත කරන ලද. දළදා වහන්සේ නැවත මහනුවරට උත්සව ශ්‍රීියෙන් රැගෙනගිය ඉංග්‍රීසින් සිය දේශපාලන බලය තහවුරු කරගත්හ. එදදා සටසය විසයකේ අප්‍රේල් මස දහතුන් වෙනිදා. ඉංග්‍රීසි ආණ්ඩුකාර්වරයා විසින් පොදු සමාවක් ඇරතේ. වායිය පොලො සුමංගල හිමියන් නිදහස් කරනු ලැබීය. සිංහලයන්ගේ දෘෂ්ට හා. අකෘත්ඥකම ගැන මහා කලකිරීමට පත්ව සිටි වාර්ය පොල සුමංගල හිමිියෝ. ආපසු වාර්ය පොල සිය පන්සරටවත් මහනුවරටවත් ආපසු නොගියේය. නිදහස් ලත් දා සිට යාපන පටුණේ පිඩුසිගා යඇපැමින් ජීවත් වූ බවත්. එහිම අපවත් වූ බවත් කියවේ. මේ අභීත බෞද්ධ භික්‍ෂූන් වහන්සේ සැමැරීමට ඉස්මාරකයක් දළදා මාලිගා වස්සල මගුල් මඩුවේ සාධවා අවුරුදු පතා. මාර්තු දෙවිනිද එහි වාර්ිය පොලොශ්‍රී සුමංගල ගුණානුස් මරණ උත්සවයක් පැවැත්වීමේ සිරිතක් මෑතක් වෙනතුරු තිබිණ.